යුවලක් එකිනෙකාවට හැසිරෙන විදියෙන් ස්පර්ශ කරගන්න විදියෙන් ඇවිදින විදියෙන් අපිට පුළුවන් එයාලගේ ආදරය ගැන ගොඩක් දේවල් කියන්න. ඉතින් ඒ ක්‍රමවේදයෙන් පාවිච්චි කරලා අත අපි කරන්න යන්නේ ඔයාගේ සම්බන්ධතාවයේ කොයි වගේ එකක්ද? නැත්නම් ඔයා අනාගතේ ඔයාට ඕනි කියලා හිතන ඔයා බලාපොරොත්තු වෙන ජාතිය ආදර සම්බන්ධතාවයේ කොයි වගේ එකක්ද කියලා හරියටම දැනගන්න. කරන්න තියෙන චූටි දෙයයි. මේ පින්තූර හත දිහා හොඳට බලන්න. ඊට පස්සේ ඔයා හිතන විදියට මෙතනින් සතුටින් මෙන්න කපල් එක තෝරගන්න. ඔයා අන්න එහෙම තෝරගන්න කපල් එකට අනුව මම කියන්නම් ඔයා ගැන නැත්නම් ඔයාගේ ආදරය ගැන කියවෙන්නේ මොනවද කියලා. ඉතින් ඔයා කැමති යුවලක්ව තෝරගත්තද? ඔයා තෝරගත්තේ පළමු රූපේ යුවල නම් ඔයා වාගේ සහකරු දිහා බලන්නේ ගොඩක් ආඩම්බරෙන්. ඔයාට ලෝකෙටම ඇහෙන්න එයා මගේ කියලා කියන්න ඕනේ. ඔයා ස්වාධීන කෙනෙක් වගේම තමන්ගේ සහකරු ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. සමාජයක් කියන දේවල් ගැන ඔයාලා දෙන වැඩි හිතන්නේ නැහැ. ඒ වගේමයි මෙතන ඔයාලා දෙන ගොඩක් කැපවීමෙන් වැඩ කරන අය. ඔයා මේ සම්බන්ධතාවයේ අකීය කරනව වගේම ඒ වෙනුවෙන් අඛණ්ඩව වැඩ කරන්න කැප වෙලා ඉන්නවා. ඔයාලා අතර රහස් නැහැ. ඉතින් මේ වගේ ආතර් කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන ඉන්නේ මෙහෙම ආතර් කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයා හැම දෙයක් ගැනම අවධානයෙන් ඉඳලා හැම දෙයක්ම බලා ගන්නවා. ඔයා වාගේ සහකරුට අඳුරේ ඉන්න නම් දෙන්නේ නැහැ. ඔයා අවධානය යොමු කරන්න ඕනි දේවල් වලට අවධානය යොමු කරලා හැම වෙලෙම තමන්ගේ සහකරුට නැත්නම් සහකාරියට උදව් වෙනවා. ඉතින් එයාගේ උදව්වත් එක්ක එකතු වෙන සහ සමගියෙන් ඔයාලා දෙන්නට ලොකුම ලොකු ගමනක් යන්න පුළුවන්. මේ මාව විශ්වාස කරන්න. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේත් මෙහෙම ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයා තෝරගත්තේ තෙවන රූපේ යුවල නම් මේ සම්බන්ධතාවයේදී ගොඩක් දුරට සහකරු තමයි හොඳ නායකයෙක් වගේ මඟ පෙන්වන්නේ. ඔව්, ඔයා වගකීමෙන් හැමදේම බලා ගන්නවා. ඔයාට හෝ ඇහෙට සමහර වෙලාවට ඉක්මනට තරහ යන්න පුළුවන් වුණත් ඔයාලා දෙන්නගෙන් කෙනෙක්ගේ සංසුන්භාවය වගේම සාමකාමී බව නිසා ඕනම ආරවුලක් ඉක්මනින්ම සම්බර වෙනවා. ඔයා හැමදේම ලස්සනට බලා ගන්නවා තමයි. හැබැයි එහෙම කරන්න පුළුවන් යන්නේ ඔයාගේ සහකරුවා නැත්නම් සහකාරියගේ ආදරේ නිසාමත් තමයි. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයා තෝරගත්තේ හතරවන රූපේ යුවල නම් මේ සමීප වගේම විශ්වාසනීය වැළඳ ගැනීමෙන් ඇඟවෙන්නේ ඔයා තමන්ගේ සහකරුවා නැත්නම් සහකාරිය ඕනෑම කරදරයකින් ආරක්ෂා කරන බවත් ඔහුගේ හෝ ඇයගේ සියලු උත්සාහයන් වලට ඔහුට හෝ ඇයට සහාය දෙන බවත්. මෙතන තියෙන අන්‍යෝන්‍ය ගරුත්වය කොන්දේසි විරහිත ආදරේ වගේම කිනකා ගැන තියෙන විශ්වාසය ඔයාලගේ සම්බන්ධතාවයේ තවදුරටත් ශක්තිමත් කරනවා. මේ නිසා ඔයාලව දකින හැමෝම ඔයාලව අකේ කරනවා. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔනවා තෝරගත්තේ පස්වන රූපේ යුවල නම් ඔයාලා දෙන හරිම සමගියෙන් ජීවත් වෙනවා. ඔයාලා එකිනෙකා අතර හරි අපූර්ව තේරුම් ගැනීමක් තියෙන්නේ. ඔයාලා මොනා කරත් ඒ එකට ගත කරන හැම මිනිත්තුවම භුක්ති විඳිනවා, සතුටින් ගත කරනවා. ඒ කියන්නේ එකට හුරතල් වෙනකොට, කෑම හදනකොට, ටීවී බලනකොට, කොටිම මේ මොනව කරත් ඔයාලා හොඳම යාළුවෝ වගේ හරි ජොලියේ ඉන්නවා. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයා තෝරගත්තේ හයවන රූපේ යුවල නම් ඔයාලා දෙන සාමාන්‍යයෙන් ඔයාලගේ හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයේ යුවලක් නන් නෙවෙයි. ඔයාලා දෙනම අනිකාගේ කැමැත්ත, රුචිකත්වය වගේම අදහස් වලට ගරු කරනවා. ඔයාලා අනිත් අයට පේන සමාජ මාධ්‍ය ෆොටෝස් එහෙම දැම්මේ නැති වුණාට ඔයාලා ඔයාලට අනන්තවත් එකිනෙකාට ආදරය කරන යුවලක්. ඔව්, ඔයාලා හැම වෙලේම දෙන්නට දෙන්න විවෘත වෙලා ආදරෙන් ඉන්නවා. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයා තෝරගත්තේ හත්වන රූපේ යුවල නම් ඔයාලා දෙන්න එකට ගත්ත ලස්සන පින්තූර සෑහෙන ගොඩක් තියෙනවා ඇති. නැත්නම් ඉදිරියට තියේවි. ඒ වගේමයි ඔයාලා ඔයාලගේ හැඟීම්, ආදරය, ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බය වෙන්නේ නැහැ. ඔයාලගේ හැම යාළුවෙක්ම පවුලේ කෙනෙක්ම ඔයාලා ලස්සන යුවලක් විදියට දකීවි. එහෙම නැහැනම් බය වෙන්න එපා. දවසක හැම වෙනමමයි. මොකද ඔයාලා පොදුවේ කැමති ගොඩක් දේවල් තියෙන නිසා ඔයාලා දෙන්න කිසිම වෙලාවක කම්මැලි කමේ නම් ඉන්නේ නැහැ. ඔයාලා දෙන්න හරිම ජොලි ලස්සන ආදර ජීවිතයක් ගෙවයි. ඉතින් මේ වගේ ආදර කතාවක්ද ඔයාටත් තියෙන්නේ? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ආදර කතාවක්ද? ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔන්න අපේ වීඩියෝ එක ඉවරයි. ඔව්, අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ හොඳම යාළුවෝ එක්ක මේක බෙදා ගන්න. නැත්නම් ක්‍රෂ් එක වුණත් කමක් නැහැ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුපම සුබ දවසක්. ජය වේවා.